කාටුන් ශිල්පියෙකු මෙන්ම මුද්‍රිත මාධ්‍ය වේදිකාවක වූ ප්‍රගීතෙක් නලිගුණ මහතා 2010 වර්ෂයේ ජනවාරි මාසයේ 24 වන දින අතුරුදන් වුණා. එම අතුරුදන් වීම පිළිබඳ ජලි කතා බහක් නිර්මාණය වූයේ ප්‍රගීතෙක් නලිගුණ මහතා ප්‍රංශයේ ජීවත් වන බවට පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමත් සමගයි. කෙසේ වෙතත් මෙම ප්‍රකාශය සාවද්‍ය බව පවසමින් ප්‍රගීතෙක් නලිගුණ මහතාගේ බිරිඳ සංඥා එක්නලිගුණ මහත්මිය ඊයේ මාධ්‍යයට කරුණු අනාවරණ කළා. එයාට හම්බ වුණා නම් ඇයි යා එක පංස තහන ප්‍රතිකාර වලට දෙන්නේ නැත්තේ? ගීට කිසිම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ වෙස්සලාගෙන පිටරටකට යන්න. මම ප්‍රංශයට ගිය වෙලාවේ මගේ පාසල් මිතුරෙක් තමයි ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙක් මංජුල වේටි වර්ධන කියලා. ඒ මුණ ගැහිච්ච අවස්ථාවේදී තමයි ඉතර හිටපු අඳුනලා දුන්නේ මේ සාමාන්‍යයෙන් කොට බුද්ධලේ කොණ්ඩේ සම්පූර්ණ බූගාලා වගේ හිටියා. ඒ ප්‍රගීත් එක්ක නෙලි කොට කියලා. ඒ වගේම තමයි ප්‍රංශයේ තියෙන සිංහල සංවිධාන සියල්ලම කිව්වා. ජිරීවාවල එක්සත් ජාතික සංවිධානයේ ඉස්සරහ කරපු එයා කරපු උද්ඝෝෂණයේදී සඩාකප්පල් කරන්න ආවයි කියලා පිරිසක්, ඒ පිරිස එක්කෙනෙක් ඉඳලා කියලා තලප්පාව බඳගෙන මේ සුනන්ද දේශප්‍රිය කියලා අඳුරගත්තා. ඒ වගේම තමයි මේ පැත්තේ තියෙන මිටි බුද්දලා ප්‍රදීපෙත් නැලි කොට කියලා. අරුන්දික ප්‍රනාන්දු කියනම වයිෆ්ලා මාධ්‍යට ඇවිල්ලා අඬලා රට රට කතා කරනවා කියලා. මං එයාගෙන් අහනවා මොන දුරකතන ජාලය ඔස්සේද කතා කළේ කියලා. අද කාලෙද ඍජු දුරකථනත් එක්කලා කතා කරන්න ඕනේ නේ. ස්කයිප් තියෙනවා, ඉන්ටර්නෙට් තියෙනවා, චැට් තියෙනවා. අද මේ මේ වෙනත් පුද්ගලින්ගේ කවුන්සලින් කතා කරන්න පුළුවන්. ඒවද කුඩා ළමයි පවා දන්නවා. එතුමාට ප්‍රංශයේදී හම්බුනා නම් එක්නලිගොඩ ඒ මොහොතේම එතුමා ලංකාවට කියන්න ඕනේ මෙන්න මට එක්නලිගොඩ හම්බුනේ. මේ ආකාරයෙන් මේ නමින් වෙස්වලාගෙන ඉන්නේ කියේ. නුදු කිසි දෙයක් කියන්නේ නැතුව අහසින් පාත් වුණා වගේ, නිින්දෙන් අවදි වුණා වගේ මට එක්නලිගොඩ හම්බුනා කියලා කියනකොට අපිට ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. ඇත්තටම අරුන්දික මන්ත්‍රීතුමාට එක්නලිගොඩ මහත්තයා හම්බ වුණාද? එහෙම නෙවෙයි නං. කාගේ හරි කොන්ත්‍රාත් එකක් ඉෂ්ට කරන්න. ඒ නිසා මම අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීතුමාට අභියෝගයක් කරා. පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවෙන්නේ නැතුව ප්‍රශ්න කිරීමට සාමාන්‍ය නීතියේ පාලනයට යටත් වන ආකාරයට කරුණාකරලා මේ රටට කියන්න. මම පාර්ලිමේන්තු ප්‍රකාශ කළා දැන් දවස් දෙකක් විතර ඉතෝ. හරිද? මට මේ සම්බන්ධයෙන් CID එකට ඕනම වෙලාවක මගෙන් ප්‍රශ්න කරන්න පුළුවන්. මම දන්නා කරුණු මම එයාට කියන්න මම කවදාවත් පැකිලෙන්නේ නැහැ.